స్తుతి දැන් තිලන අය කිව්ව විදිහටම කාලය හරහා යන එන විද්‍යාත්මක කතා චිත්‍රපට ප්‍රබන්ධ බොහොමයක් අපි අහලා තියෙනවා අපි දැකලා තියෙනවා අපි බලලා තියෙනවා අපි විඳලා තියෙනවා ඉතින් අද වෙනුවට එවැනි විද්‍යා ප්‍රබන්ධ කතා ලෝක සාහිත්‍යයේ ලෝක සිනමාවේ ඉතා සුලභ වශයෙන් අපි දකිනවා නමුත් අපේ රටේ එවැනි විද්‍යාත්මක කතා සම්බන්ධයෙන් චිත්‍රපට හැදෙනවා බොහොම අඩුයි ඒ නිසාම තමයි අපි අද ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ සිනම් සාම්ප්‍රදායික සිතුවිලි අභිබවා හිතන මෙවැනි චිත්‍රපටයක් කර්මාන්තයක් විදිහට අපට වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව කතිකාවක් ගොඩනගීමට උත්සාහ ගනිමින් මෙම චිත්‍රපටයේ සංවාදයට ගෙනවිත් තිබෙන්නේ. ඒ ගැන සවිස්තරාත්මකව කතා කරන්නට අදහස් දක්වන්නට සිනමා විචාරක අදහස් දක්වන්නට මේ ආරාධනය ප්‍රවීණ සිනමා විචාරක අජිත් ගලප්පති මහතාට. හැමෝගෙම අවසරයි. මම මෑතක බලපු චිත්‍රපටි වලින් මාව ඉතාම කම්පැනිට ලක් කරපු චිත්‍රපටයක් කියලා මුලින්ම කියන්න ඕනේ. ඒ කම්පැනිය මේ චිත්‍රපටය ගැන හොයන්න මේ චිත්‍රපටය නැවත නැවත බලන්න අධ්‍යක්ෂවරයාත් එක්ක විවිධ අවස්ථාවල වාද විවාද ඇති කරගෙන ගහගන්න සහ මේ චිත්‍රපටය හරහා ඌ කිය ඌ ස්පර්ශ කරන ඒ විෂය ගැන හදාරන්න වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වුණු චිත්‍රපටයක් මේ චිත්‍රපටය. මම ඒක කියලා තමයි පටන් ගන්නේ. මගේ අදහස් දැකීම මේ ෆිල්ම් එක ගැන ලියලා තියෙනවා. මගේ විචාරය සිල්මෙන පුවත්පතේ ගියා සහ ඊට පස්සේ ඒ විචාරයම වෙබ්සයිට් කීපයක ගිහිල්ලා තිබ්බා ලංකායි නිවුස් වගේ. ඒ හින්දා මේක ගොඩක් අය කියවලා තිබ්බා. මොකද දැන් පත්‍ර බලන්නේ නැති හින්දා මේ වෙබ්සයිට් එකේ යන එක ලොකු බලපෑමක් වෙනවා ඒක ගොඩක් අය කියවලා තිබ්බා. මම මේ ෆිල්ම් එකට කැමති පළවෙනි හේතුව තමයි දැන් මේකේ තියෙන්නේ මේ බොහොම මේ මෝහනයට පත් කරන ඒ තාවකාලික නින්දකට පත් කරන එහෙම නැත්නම් නිද්‍රාශීලී මොහොතකට අපිව පත් කරන එක පැත්තකින් චිත්‍රපටයේ ඇතුළේ තියෙන්නේ මේ සුමධ්‍ය කියන තරුණිය හරහා යගේ ශරීරය හරහා මේ වර්තමානයේ ජීවත් වෙන ගුරුවරයෙක් රංගනය පිළිබඳ හසල දැනුමක් තියෙන ගුරුවරයෙක් රංගනය සහ මානසික විද්‍යාව පිළිබඳව ගැඹුරින් හදාරන සහ ඒ ගැන දන්න ඒ ගැන උගන්වන අනිත් අයට කියා දෙන ගුරුවරයෙක් දැනුවත්ව මේ තමන්ගේ ශිෂ්‍යාවකගේ ශරීරය හරහා තමන් පෙම් කරන අතීත මේ සිහින කුමාරිය එහෙම නැත්නම් මේ රාජිනී කියන තමන්ගේ අතීත පෙම්වතිය හම්බ වෙන එක පාටම විශ්වාස කරන්න බැරි කතාවක්. එතකොට මම මේ චිත්‍රපටය දකින දැන් ඇත්තටම දැන් මේ ෆිල්ම් එක බලලා දැන් ඉවරයිනේ. අපිට මොකද්ද මේ සිනමාකරුවා අපේ ජීවිතය ඇතුළට දාන්නේ? එකතු කරන්නේ මොකද්ද? චිත්‍රපටය ඉවරයි. මට හිතනවා මෙහෙම දැන් අපි ඇත්තටම අපි හැමෝම ඉන්නේ මේ තාවකාලික නිින්දකෙන් අපි ඉන්නේ. ඒ කියන්නේ අපි නිදාගෙන ඉන්නේ. ඉඳලා හිටලා ඇවිල්ලා විවිධ පුද්ගලයෝ අපි වහැරවනවා. සහරාන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශලිනි තාරකා වගේ කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේවදසල කුමාර ධර්මසේන වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්. ඒ කවුරු හරි අපිව හැරවනවා. අපි මේ අපි බොහොම මේ සැප නින්දක ඉන්නවා. අපි සැප නින්දක් ඒ නින්දේ මොකද මේ අපේ නින්ද අපිම තමයි තෝරගන්නේ සහ අපි ඒ නින්දේ අපි ආසය නින්ද ඉන්න. මොකද අපි කැමති නැහැ මේ පියවි සිහියේ පියවි ලෝකේ තියෙන දේවල් එක්ක අපි ගන්ධනෝකට අපි කැමති නැහැ. ඒ හින්දා අපි ඒ නින්ද ඉන්න කැමති. මේ ෆිල්ම් එකේ මේ චිත්‍රපටියෙත් සිනමාකරුවා කතා කරන්නේ ඒ වගේ ගැඹුරු වස්තු විෂයක්. මේ මතු පිටින් ලස්සන කතන්දරයක් යනවා මේකේ. හැබැයි සිනමාකරුවා ලොකු කතාවක් කියනවා මේකේ. ඒ කියන්නේ ලොකු පණිවිඩයක් ලොකු චින්තනයක් අපේ ඔළුවට දානවා මේ තාවකාලික නින්ද කියන්නේ මොකක්ද, ඒක අපිට අවශ්‍ය ඇයි කියන එක. එහෙම බැලුවම දැන් මේ නිද්‍රාජනක නින්ද මේ තාවකාලික නින්ද
api matama tora gana tiyenne eken api aasai mekata api api kawuruwat me 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 piting me me baahira pudgolewa me ninda teendu karata me tora gana tiyenne me ninda apimai api me ninda innawa etakota hariyata me sumadhya me guruwaraya hoyagena gihilla anisar mawa mohanata pat karannako kiyala kiyana wageema apit kiyenawa ane me Sallitara kata hari, Kumara Dharmasena ta hari, Sahara ta hari, Prabhakaran ta hari, Ranil Wickremesinghe ta hari, kiyana ane api mupi me ninda apita dennako, api thavakaliko podi nindak apita giniyannako kiyana e arayuma api karana, api kamathi ekata. Mata hitana me film eke e thavakalika ninda tamai meke vastu vishaya kiyala mata hitana e wada tamai ohu janta yage hadarima pita karanne, ohuge aavege pita karanne, ohuge me හැඟීම් බර සහ මේ බුද්ධිමය හුතුල තියෙන කම්පණය අපිට පවරන්නේ ඔහු ඒ වස්තු විශේෂය තුල ඉඳගෙන කියලා මට හිතෙනවා. දැන් මේ මිදුණු විශේෂය කියලා මම ඇතුළෙම තියෙන ලොකු තේරුමක්. ඒ කියන්නේ මම මට ওই මිදුණු විශේෂය කියලා දැන්නෝ මම මිදුණු කිව්වම එක පැත්තකින් මේ මිදුණු එහෙම නැත්නම් මිදීම මේ අර ෆ්‍රීස් වෙනවා කියලා කියන්නේ ගල් ගැහිච්ච මේ විශ්වයම එක තැනක නවත්වන මොහොත ද කියලා හිතනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් මේ විශ්වයෙන් අපි මිදෙන්න ඕනේ මේකෙන් අයින් වෙන්න ඕනේ කියන මේ බෞද්ධ දර්ශනේ කියන තාමත්ම බලපතල දර්ශනයත් මේක කියනවා මේ හැම දෙයකින් මිදෙන්න ඕනේ ඔබට මතක ඇති මේ චිත්‍රපටේ පටන් ගන්නකොටම තියෙනවා දර්ශනයක් මේ ලේක් හවුස් එකෙන් ගන්න මේ පරණ පත්‍රයක තියෙන මේ මේ ෆොටෝකොපියක් මේ හුලග යනවා මේ සිනමා කරුවා මේ 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 අති සමීප රූප වලට මේ මේ පත්‍ර කෑල්ල මම දැක්කා දර්ශන කීපයකම මේ පත්‍ර කෑල්ල ගන්නවා මේ කිසිම වැදගත්ම අපි ෆොටෝකොපි හැලලා දෙන ඕනතර මේ පත්‍ර පිටුව මේකත් කොපියන්නේ ෆොටෝකොපිය මේක ඔරිජිනල් එක ලේක් හවුස් එකේ තියෙනවා තාම 1975 මේ රාජිනේ ලියපු කවිය ඒක තියෙනවා පත්‍රේ දැන් සිනමා කරුවා මේ 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 පත්‍ර කැබැල්ල මේ වාහන වල හැපි හැපි ටයර් වල හැපි හැපි මේ හුලඟේ යන පත්‍ර කෑල්ල දිහා මේ වරෙන්ය බලන් ඉන්න දර්ශනය තමයි මේ චිත්‍රපටය ආරෙන්නේ ඊට කලින් අපිට පොඩි පූර්විකාවක් පූර්ව පූරක වාක්‍යයක් දෙනවා මේ 1964 මේ බොරුවට රඟපාන්න සිද්ධ වෙච්ච නිවිය කිසිම කියන්නේ රඟපෑම කියන එක දන්නේ නැති. ඒ කියන්නේ අනාගතයේ ඉඳලා අතීතයට ගිහිල්ලා ගුරුවරයෙක් උගන්වන්න සිද්ධ වෙන. ඒ කියන්නේ ඒ වෙනකන් මේ රංගනය කියන එක දන්නේ නැති ඒ යුගයේ 64 යුගයේ නිලිය කියනවා අපිට මට මෙහෙම අනාගතයේ ඉඳලා ඒ වචන නෙමෙයි මට මේ මතක හිටින්නේ කියන්නේ අනාගතයේ ඉඳලා මගේ පෙම්වතාවට හම්බුණා මට එය ඔහු ගෙන්නුවා මේ ලොකු ගැඹුරු දෙයක් මට ගෙන්නුවා හැබැයි මට ඔහු හයිමි වෙනවා කියලා ලොකු පාඩමක් ඔහු ඇය කියනවා ඒ ඒ ඒ පූර්විකාව මම දකින්නේ මට එක ප්‍රශ්නයක් තිබුණා මේ ඇයට මේ තරම් දැනුමක් තිබ්බද මේ මේ අනාගතයේ මේ සිද්ධ වෙන දෙයක් ගැන ඇයට වැටහීමක් තිබ්බද කියන හැඟීම මට ආවා නමුත් සිනමා කරුවා ඔහුගේ සමස්ත සිනමා කෘති සියල්ලම බැලුවම ඔහු ආසයි හරි කතන්දර කියන්න හරි ආසයි මේ මේ චිත්‍රපටය ඇතුළෙම තියෙන්නේ ලස්සන කතාවක් තියෙනවා නිකන් හරි සුරංගනා කතාවක් වගේ එකමත් එක රටක මේ වරෙන්නේ කියලා තරුණයෙක් හිටියා ඔහු ගුරුවරයෙක් ඔහු ගාවට එන ශිෂ්‍යාවක් හම්බෙන් නිද්‍රාජනක නින්දකටපත් වෙලා ඒ ශරීරය හරහා ඔහු අතීතයට යනවා අතීතයේදී ඔහුට ඔහුගේ පෙම්වතිය හම්බ වෙනවා එය ජනප්‍රිය නිලියක් දැන් මේක ලස්සන කතාවක් නේ දැන් මේ කතාව දැන් ජයන්ත දන්දසිරි කියන්නේ මේ මේ සිනමා මාධ්‍ය ඇතුලේ මේ රූප මාධ්‍ය ඇතුලේ ටෙලි නාට්‍ය වෙන්න පුළුවන් සිනමාව ඇතුලේ වෙන්න පුළුවන් ਉਹ බොහොම හිතුවක්කාරයි. ਉਹ හිතුවක්කාරයි කියන්නේ ਉਹ අපි වල අපේ භාෂාවෙන් කියුවොත් අපි කරකවල අතර ඉනවා. මොකද ਉਹ ඒ තරම්ම හිතුවක්කාරයි මේ රූප මාධ්‍ය ඇතුලේ ਉਹ ඔහුට හිතෙන්නේ මොකද ਉਹ එක කරනවා. එතකොට මට හිතනවා මේ මේ ඔහුගේ හිතුවක්කාරකම ඒක ලයිසන් එකක් කරගෙන තමයි ਉਹ මේ මේ
මේ කාලය හරහා එහාට මෙහාට යන්නේ. ඌට ඕන තරම් යන්න පුළුවන් අතීතේ 1964 ට යන්න පුළුවන් ඕන ඊටත් කලින් යන්න පුළුවන් අනාගතයට යන්න පුළුවන්. ඔහුගේ නිර්මාණ කිහිපයකම අපි දකිනවා මේ කාලාත්‍ර තරණය කියන එක එහෙම නැත්නම් මේ කාලය හරහා ගමන් කිරීම කියන එක දකිනවා. මේකෙත් ඒක තමයි තියෙන්නේ. මට හිතෙනවා අර කතන්දර අර පූර්විකාව ඔහු කියන්නේ මේ 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 අතීත කාල යුග දෙකක් වෙන 64යි 2000යි වසර 2000 2000 සහ මේ 64 කියන මේ අන්ත දෙක සම්බන්ධ කරන්න ඔහු බොදහු සිරස්තල පවා දාන තරක් මම දැක්කා. ඒ කියන්නේ ඔහුට සිරස්තලයකින් පවා මේක කියන්න සිද්ධ වෙනවා. මේ ප්‍රබල රූප මාධ්‍යයේ මේ පොඩි වාක්‍ය ටිකක් දාලා පවා මේක කියන්න ඔහුට සිද්ධ වෙනවා. මේ ෆිල්ම් එකේ මම දකින්නේ ජයන්ත චන්ද්‍රසිරි තමන්ගේ හැදෑරීම් මෙපමණයි කියලා කියන්න ඔහුට ඕන වෙනවා කියලා මට හිතෙන එක තැනකින්. මොකද ඔහු අපි දන්නවා ඔහු ගුරුවරේ ඔය රංගන වේදය ඒ මානසික විද්‍යාව ඇතුලේ රංගන වේදය තිය සංසන්දනය කරලා උගන්වන්න පුළුවන් ලංකාවේ ඉන්න ගුරුවරු දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් ඔහු. ඔහු ඒ පුහුණුව ලබලා තියෙනවා. එතකොට මේ ෆිල්ම් එකේ මම දකිනවා ඔහුගේ හැදෑරීම් ඔහුට බලකර සිටිනවා මේ කලා කෘතිය තුලින් බැහැර වෙලා තමන් දන්න දේ අපිට ඒත්තු ගන්නවද කියලා මට යම් යම් තැන්වල හිතනවා. ඒකට හොඳම උදාහරණේ තමයි මේ වරෙන්්‍ය කියන මේ නාට්‍ය ගුරුවරයාගේ මුවින් පිට කරන ඔහුලවා කියවන මේ න්‍යායික දෙබස් තම තැනක. ඒක අපිට හරි මේ මේකේ තියෙන මේ ප්‍රබල නිමිත්ත අපෙන් මේ රසිකාගාරයෙන් යම් කිසි දුරස් කරන්න හේතු වෙනවද කියලා මට හිතෙනවා. එතකොට දැන් මේ සිනමාකරුවා දැන් ඕනම සිනමාකරුවෙක් ප්‍රබල සිනමාකරුවෙක් කරන්නේ ඇත්තටම කිසියම් අපි ඇතුලේ තියෙන අපේ තියෙන මානසික තුවාල සුව කිරීමක් නේ කරන්නේ. අපි එහෙම හැදුව එහෙම හිතුවම ජයන්ත චන්ද්‍රසිරිගේ හැම නිර්මාණයක්ම බොහෝ නිර්මාණ පොදුවේ ගත්තම ඔහු කරන්නේ කිසියම් මේ මානසික චිකිත්සාවක් කියන හැඟීමක් මට එනවා. කියන්නේ ඔහු ගොඩක් මේ ෆිල්ම් එකේ නම් ඔහු තාම අපිට දැනෙන විදිහටම මේ මනෝවිද්‍යාව මානසික විද්‍යාව මනසත් එක්ක ඔහු හරඹපාන ඔහුගේ පෙළඹුම වැඩි. එතකොට මේ මෝහන චිකිත්සාව කියන කතන්දර ඒක මේ සිනමාවේ ඇතුලේ සිනමා විෂය තුල ආගන්තුක වෙන සහ මනෝවිද්‍යාව තුල ප්‍රබල විශේෂකාරණයක් වන මේ මෝහන චිකිත්සාව කියන එක ලංකාවේ ප්‍රබලව පාවිච්චි කරන සිනමා කරුවා තමයි ජයන්ත චන්ද්‍රසිරි. ඔහු ඒක අපිට ඒක මේ ඔහුගේ හැම නිර්මාණයකම පේන සහ ඔහුගේ අනන්‍යතාවයක් කියලා මට හිතෙනවා. දැන් මේ අලික් මේ සිනමා කරුවාගේ තියෙන පොදු අබ්බහිකම. ඒ කියන්නේ දැන් අපිට ඔහුගේ චිත්‍රපටි දැන් ගණනාවක් බලලා තියෙනවනේ. දැන් එතකොට ඒ චිත්‍රපටි ගණනාව ඇතුළෙම ඔහුගේ තියෙන මේ පොදු අබ්බහිකම මම දන්නා ඒක හොඳ දෙයක්ද නරක දෙයක්ද කියනවට වැඩිය ඒකේ ධනරින පැත්ත ගන්නවට වැඩිය ඔහුගේ අනන්‍යතාවය අඳුන ගන්න තියෙන එකක් තමයි ඔහු මේ කාලයත් එක්ක කරන ගනුදෙනුව. ඒ කියන්නේ මේ කාලය හරහා මේ දැන් මේ ෆිල්ම් එකේම මේ ඔහුගේ ඔහු ලියලා තියෙන බරපතල ගීතයක් තියෙනවා. මේ දෛවය නෙමෙයි සරදම් කරන්නේ කාලය තමයි සරදම් කරන්නේ කියන්නේ. ඒ කියන්නේ දෛවය කියලා කියන්නේ මේ දෛවය කියන දේ අපි අර්ථකථනය කරොත් එහෙම සිද්ධ වෙන දේනේ. සිදු විය යුත්ත කියලා අපි එහෙම ගත්තොත් එහෙම ඒ සිදු වෙන්න ඒක මේ සිනමාකරුවට ප්‍රශ්නයක් නෑ. ඒ සිදු වෙන්න තියෙන දේවල් ඒව සිද්ධ වෙනවා. හැබැයි ඊට වැඩිය මේ සිදු විය යුත්තට එහෙම නැත්තම් සිදු වෙන්න තියෙන දේවල් වලට දෛවයට මේ කාලය තමයි ප්‍රබල තීරණය වෙන්නේ තීරකය වෙන්නේ කියන කාරණය ඔහු ලියන තාමත්ම මේ ප්‍රබල පද වලක මේකේ තියෙන ඒ ගීතය සංගීතවත් කරන්නේ නවා නවරත්නගමගේ. මම මේ චිත්‍රපටයේ තියෙන ගීත සියල්ලෙම ඉතාමත්ම කැමති සහ එකක් ගීත රචකයා කියන්නේ නිර්මාණකරුවා සිනමාකරුවා නිදහසේ තමන්ගේ ප්‍රකාශනය බොහොම පද කීපයකට කැටි කරපු නිදහස් පද පදපේලියක් විදිහට මම දකිනවා ඒ ගීතය.
ඒ ගීතය වෙනම මේ සංගීතය නවරත්නගමගේගේ හරම්බේ පැත්තකට තියලා ඒ ගීතය බැලුවම මේ ෆිල්ම් එකේ තියෙන දැන් අපි මේ හොයන හැමදීම මේ පද ඇතුලේ තියෙනවා. එතකොට මේ ගීතය විශේෂ වෙන්නේ මම මේ ගීතය ගැන කතා කරන්නේ ඒ ගීතය මේ චිත්‍රපටිය හකුලුව දක්වනවා. මේ චිත්‍රපටයේ තියෙන අනික් ගීත වලට වැඩිය ඒ මේ චිත්‍රපටයේ තියෙන අනික් ගීත මට හිතෙන්නේ මේ කාලේ 1960 දශකයේ සිනමාව 1960 දශකයේ නිලිය 1960 දශකයේ පරිසරය 1960 දශකයේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම් පවුල් ගැටුම් ඒවා නිරූපණය කරන්න හදන මේ ඒ යුගය පෙන්වන්න හදන බලහත්කාරයෙන් ආයාසෙන් හදන ගීත විදිහට මට දැනෙනකොට මේ සිනමා කරුවා ලියන ගීතේ මට දැනෙන්නේ ඔහුගේ දර්ශනය මේ චිත්‍රපටය තුළ ඔහු කියන්න හදලදී විශ්වයෙන් මිදීම කියන මේ ගැඹුරු දර්ශනය කියන්න හදන ඉතාමත්ම නිවහල් පද ටිකක් විදිහට මම දකින්නේ. දැන් මේකේ නිලිය දෙන්නෙක් ඉන්නවා. එක නිලියක් වර්තමානයේ ජීවත් වෙන නිලිය, අනෙක් නිලිය මේ බ්ලැක් ඇන්ඩ් වයිට් වලින් අපිට පෙන්වන කළු සුදු රූප වලින් පෙන්වන රාජිනී. දැන් මේ නිලියෝ දෙන්නම මේ අපිට මුණ ගැහෙන අපිට අපිත් එක්ක ගනුදෙනු කරන පොදු වේදිකාව තමයි රංගපෑම රංගනය කියන එක. අපිට දෙබසක් තියෙනවා මේ මට මේ බොරුවට රඟපාලා ඇති වෙලා කියලා. එතකොට මේ මේ අය රඟපාන්නේ බොරුවට. රාජිනී රඟපාන්නේ බොරුවට. ඒක හරි ගැඹුරු දෙබසක්. අනිත් පැත්තෙන් මේ චිත්‍රපටයේ නළු නිලියන් තේරීමේදී සිනමාකරුවා සූක්ෂම වෙන ආකාරය මේ මේ සුමධ්‍යාගේ චරිතයට එවැනි නිලියක් තෝරා ගැනීම මම හිතනවා මේ වර්තමානයේ නිලිය කියන චරිතයට එහෙම නැත්නම් අපි එයින් එහාට ගිහිල්ලා මේ ගැහැණු මනුස්සයා කියන චරිතය පෙන්වන්න ඔහු සැලකිලිමත් වන තැනක් විදිහට මම දකින්නේ. ඒක නිකන් හම්බෙන් තෝරා ගැනීමක් නෙවෙයි. ඒ ඉතාලම මොකද මගේ කැල මේ නූතන දැන් රාජිනීට ඒ කාලේ තියෙන තමන්ගේ දේවල් ප්‍රකාශ කරන්න තියෙන අවස්ථාවට වැඩිය වර්තමානයේ නිලියකට මේ 2000 වසරේ ජීවත් වෙන නිලියකට තමන්ගේකම පෙන්වන්න තියෙන අවස්ථාව වැඩි. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ගත්තම චුලක්ෂි රණතුංග කියන නිලිය මම දකින්නේ මේ නූතන සමාජ මාධ්‍ය තරඟය තුළ තමන්ගේ අනන්‍යතාව තමන්ගේ රූපය පෙන්වන්න විවිධාකාර මේ ඡායාරූප මේ එළියට දාන නිලිය. එතකොට මේ සැබෑ නිලිය සහ මේ චිත්‍රපටයේ තියෙන සුමධ්‍යාගේ නිලිය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය සිනමාකරුවා පාවිච්චි කරන්නේ මේ වර්තමාන අද ජීවත් වෙන මනුෂ්‍යයා කියවීමට කියලා මට හිතෙනවා. අනිත් පැත්තෙන් මේ නිලිය දෙන්නගේ එක නිලියක්ගේ ශරීරය පාවිච්චි වෙනවා සිනමාකරුවා තින් මේ සංකේතාත්මකව ඒ ශරීරයට සාපේක්ෂව ඒ ශරීරයට සමපාතව මේ අතීත නිලියගේ අධ්‍යාත්මය පාවිච්චි කරනවා. මේ කියන්නේ අයගේ හිතට මේ අයගේ හිතට ඇතුළු වෙන පළවෙනි මේ අයව තේරුම් ගන්න පළවෙනි අයගේ ගුරුවරයා අයගේ මඟ පෙන්වන අයගේ පෙම්වතා තමයි මේ අතීතී අනාගතයේ ඉඳලා අතීතයට යන මේ වරෙන්නේ බුද්ධික ප්‍රේමරත්න නිරූපණය කරන. දැන් ඒක හරි උත්ප්‍රාසාත්මක යදුමක් සිනමා කරුවාගේ මම දකින්නේ. මොකද මේ වර්තමානයේ සහ අතීතය කියන්නේ එක පැත්තකින් මේ සුමධ්‍යාගේ චරිතය හරහා වර්තමානය නිරූපණය කරන වර්තමානය මේ පෙන්වනවා අපිට වර්තමානයේ ඉන්නේ මේ වගේ බොහොම මතු පිටින් දඟලන මතු පිටින් මේ රූප දාන මේ මිනිස්සු. හැබැයි අතීතයේ ඉඳලා තියෙනවා බොහොම මේ අධ්‍යාත්මිකව සසල වෙන්න කැමති තමන්ගේ හැඟීම් සසල කරගන්න කැමති මේ අනාගතයේ මිනිස්සුකෙන් හරි ඉගෙන ගන්න කැමති බොහොම පරසාර චරිත අතීතයේ ඉඳලා තියෙනවා කියන එක මේ සංසන්දනයේ සිනමාකරුවා යනවා කියලා මට හිතෙනවා. මොකද ෆිල්ම් එක පටන් ගන්නෙම මේ අනාගතයට කිසියම් ඉඟියක් දෙමින් මේ කතන්දරයට ඉඟියක් දෙමින් දැන් අපි දන්නවා දැන් චිත්‍රපටයක් කියන්නේ
Cipta pada kian, ulama masih cipta pada kian. Eka sulilah arat lagi kadir diwe raja benda puluang, jangan tentang sini ke imitur wisho benda puluang, tentang api balan na Europe ya cipta pada ulele, tamu bisista, me niwi tega na kian cipta pada benda puluang, me hameka kemma kerana ni lo loke awa bodoh kerana ni me me pelamu mak ni kerana api loke awa bodoh kerana loke kian ni meka ini manusia sambandh kam meka ini lah. Then me film meke, me film meke. Mereka bidulu visiwe kela, nama demi memang sinema keluwa kerana mereka midim, miden, ayingwen, atwen, hematan tang, bauda darshene kene bidih itu, hematyakma venasno, hematyakma anityai, mereka apitam mereka jiwita ulobe, jiwita loke, natang midiwiti pelima da awbodi apitam lebenne main bidulu pamalai kena gemuruh darshene, sinema keluwa mereka cipta pate haraha kena kela mati itu, da mereka Meke hu papadina hu liyana me pada tika mama nawata matak karoth ehema me apita nodanima me mahapolowa apin gili hiyano me hitannek na habai hitimak tiyena hari midinnek na habai midimak tiyena me meveni meveni tama darshanika dewal etakota me badawa wenne kale ehema ehema nathuwa me api hamuwim api daivaya e wage dewal nevi etakota me 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 abirahasa Lihat gini, matamai, apitnya pavilion karya, sinema karua, emma ini kerela matamai, macam cerita pati apit selatian. Dan meke, macam cerita pati anit teka matamai, dan meke, mangai kiu agi, me, dan meke khatan dale, mandala macam cerita pati me, ada, kene, emma minisua terlet, me, gienat dia ikene, kama mata hidangan me beri khatan dale. Meke lassana khatan hati, me khatan dale. Alat tissa base kerja, ikalnya hamadam kipikat sama ini filmnya kat kene khatan dale kini. Itu kota, dan jantan jantan sini me filmnya kat tu le, dan khadir dewi raja kene ikut cipta pati, dekat cipta pati akila, aduhan le beri unat, ini mukadu ikut tiga khatan dale. Mereka itu yohitia, dia ni kaya, dia ni kiliya, dia ni dia ni tekahu, kerana alagel kene khatan dale tiga. Dan me filmnya ke, midunu visi. Khatandarya dino. Ini khatandarya, tu api, tamai api wahab eten. Habis sinema kerua, film meke, me sinema madde kene ka pahwici kerana, kene me khatandarya, me ati itu niliya, me wartaman tarunek kek sambandh dengan wah kene khatandarya, kian nahu me madde pahwici kerana, kene madde pahwici kerana kota, tama abiyogatmak Gatalu rasa kita mohonan dina akarai. Gatalu rasa kita mohonan dina akarai. Apitnya penai. Karena me khatandari yahu kian loh ni kapatteking sinema madde me rupe tiennya problemata api pavicikar lah kapatteking. Ani patting me matu pita tiennya rupe hemalatna me khatandari ahan nakemati prekshaka agarai. Tuk teri ni dite me kian lat tu ni. Itu kota me drushyamal istara kerana mang udahannya kewotte me ke deng Rukmani Dewi wagi Nilio inna mungkin. Betul betul. Ini zaman warga nirupala silpio pahamci kalau tiada. Ani penting, oh, pasubim, pasutala vala alamna sinema poster salamna. Itu kor ani penting, dasam sih hata hata lekila si rastala yudono. Malah itu nanti, oh, ikatana ke jawabnya Vikram warga nalwek. Mata mereka ingi una. Dan mewat tek mata hitam awa sinema kerua mula dina abiyoge pain awa. Karena aku kian awa meme Rukmani ke kata awa meme. Kila aku tak kian lagu nama dia. Itu kuda meme dasam sih hata hatere me kata awa meme. Karena mami hata hatere kila dana awa golong de hata hatere ngain keran. Mami Rukmani kila wage Rukmani wage niliak dana di zaman wage kenek dana city panandu wage gaya kenek dana. Mereka um nevei kela, itu kan. Eka mata dah ni ni, sinema kerua terlaku, banyak tiennya. Mereka patuwei, mama kira nak katau, yang kisi tanah ke patu no, tiga ngara apitina mereka gosip madhi bola bagi, metine Rukmani katau, metine Sandhya Kumari katau, metine Hawalai katau, eh macam kira. Mata-mata kan, saya filmnya ke bala mengitani anula karuna ati lagi hari kau orang niliak kila tiennya, saya apa yang kahle lang home niliu hiti naya kila kila tiennya, saya filmnya karuat. Ikan ni ada hati kila, saya dana saya silas telah. Dan
ඔවුන් තේරුම් ගන්නෑ මේ සිනමා කරුවා මේ අපිව කරකවලා අතාරිනවා මේ කියන්නේ දැන් මේ මේ මෙහෙම හිතන්න එපා මේ මේ මෙහෙම ඊට වැඩිය මේක බලපතල කාරණයක් මේ මම කියන්නේ මොකද මේ මට අවශ්‍ය වෙන්නේ නැහැ මේ මේ රුක්මණීගේ කතාව කරන්න රුක්මණීගේ දැන් අපි අහලා තියෙන විදිහට රුක්මණී දේවීගේ මේ තවගේ සමාන කතාවක් තියෙනවා හැබැයි සිනමා කරුවා ඊට වැඩිය එහා ගිහිල්ලා ඔහු කියනවා මේ හැම දෙයක්ම වෙනස් වෙනවා අපිට මේ මේ කාලය හරස් වෙනවා මේ අපේ දේවල් වලට අපේ සම්බන්ධකම් වලට ඔහු එවැනි කතාවක් තමයි කියන්නේ මිදීම කියලා මම අඳුරගන්නේ මේ ෆ්‍රීස් වෙනවා එහෙම නැත්නම් ලෝකය එක තැනක මේ ගලාගෙන යන මේ අපි හුස්ම ගන්න මේ අපි ගැටෙන අපි නිර්මාණය කරන අපි සම්බන්ධතා ඇති කරගන්න මනුෂ්‍ය සම්බන්ධකම් ඇති කරගන්න හැම දෙයක්ම එක මොහොතක අපිට ගල් කරලා බලන්න පුළුවන් එක මොහොතක අපිට ෆ්‍රීස් කරලා බලන්න පුළුවන් නම් ඒ ඒ ඒ එතන අපි යන්න ඕනේ කියන කතන්දරේ අනිත් පැත්තෙන් මේ අපි ජීවිතය අවබෝධ කරගන්න නම් ලෝකය අවබෝධ කරගන්න නම් මේ හැම දෙයකින්ම මිදෙන්න ඕනේ කියන මේ ඉතාම ගැඹුරු දර්ශනය ඔහු ස්පර්ශ කරනවා කියලා මට හිතෙනවා මගේ ඉතාමත්ම කෙටි අදහස් දැක්වීම මම එතනින් අවසන් කළා මම සභාවේ විමසීම් වලට ඉඩ දෙන්න කැමැත්තෙන් විශේෂ ශබ්ද දෙනවා බොහොම ස්තුතියි